හරි දැන් අපි ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරලා ඉවරයි. ඉතින් දැන් අපිට ඕන මේ Fiverr කියන account එකේදී become seller කෙනෙක් වෙන්න. ඒ කියන්නේ අපි කොහොමද seller කෙනෙක්ගේ account එකක් එහෙම නැත්නම් seller කෙනෙක්ගේ profile එකක් create කරගන්නේ කොහොමද කියන එක තමයි අපිට මීට පස්සේ කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේකට අපි මෙතන ඔයාලට උඩ තියෙනවා පේනවා become seller කියන එකක් seller කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම select කරගන්නවා මේ click කරගන්නවා become seller කියන button එක. එහෙම select කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති Fiverr account එකේ start selling කියලා URL එක අලුත් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් work UA become seller කියලා මෙන්න මේ වගේ message box එකක් එක්ක button එකක් එනවා become seller කියලා එකක්. ඊට පස්සේ පල්ලෙහාට scroll කරන් ගියාට පස්සේ ඔයාලට පේනවා ඔයාලගේ skills එක ඊට පස්සේ perform කරන දැන්ට මේකෙදි Fiverr වල පොඩි advertisement එකක්. ඊට පස්සේ මෙතනත් ඔයාලට become seller කියලා පොඩි button එකක් තියෙනවා. මේ දෙකෙන්ම එකම දේ වෙන්නේ. ඉතින් මම become seller කියන එක click කර ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා key steps තුනක් එයාලා pop up කරලා පෙන්නනවා ready to start selling on Fiverr here's the breakdown කියලා learn what makes a successful profile. මෙතනත් ඔයාලා දැනුවත් වෙන්න ඕන successful profile එකක් තමයි අපි අනිවාර්යෙන් create කරන්න ඕන. ඊට පස්සේ create your seller profile කියලා වෙනම තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට gig එකක් publish කරගන්න publish gig publish your gig කියලා. ඉතින් මම මෙතනින් continue කරගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙනවා what makes a successful Fiverr profile. ඉතින් මේකෙදි අපිට මම අර ඔයාලට කලින් සඳහන් කරා වගේම අපිට ඕන කරන්නේ take your time in creating your profile so it's exactly as you want it to be. ඉතින් මේකෙදි යාල අපිට ටිප්ස් ටිකක් විදියට දීලා තියෙන්නේ අපි හදන ප්‍රොෆයිල් එක ක්ලියර්ලි අපි මෙන්ෂන් කරලා තියෙන්න ඕන අපි කොයි වගේ දේවල්ද අපි කවර් අප් කරන්නේ. ඒ වගේම අපේ බිස්නස් එක කොයි වගේ දේ ඉස්සරහට රන් වෙන්නේ ගොඩක් කෙයාර්ෆුලි ඩිස්ක්‍රයිබ් වෙලා තියෙන්න ඕන ඇකියුරේට්ලි. ඒ කියන්නේ හොඳ කම්ප්ලීට් ප්‍රොෆයිල් එකක් කියන්නේ මේකෙදි ජොබ් බෝඩර්ස් ලැබීමේ ප්‍රවණතාවය වැඩි කියන එක තමයි මේ ටිප්ස් වලනුත් දීලා තියෙන්නේ. ඉතින් මම මෙතනදිත් කන්ටිනියු කරගන්නවා. කන්ටිනියු කරගත්තට පස්සේ යාලා ආපහු අපිට රිමයින්ඩර් එකක් දෙනවා now let's talk about the things you want to steer clear of you. ඉතින් මේකෙදි providing any misleading or inaccurate information about your identity opening duplicate accounts remember you can always create more gigs. ඉතින් අපි දැනවත් වෙන්න ඕනේ මෙන්න මේ දේ. අපි ගොඩක් වෙලාවට duplicates accounts දෙකක් තුනක් ඕපන් කරගෙන අපි එකෙන් gig share කරාට වැඩක් නැහැ. අපිට ඒකෙදි job orders එන්නේ නැහැ. මොකද මේකේ ගොඩාක් වෙලාවට accuracy එක 100%ක්ම තියෙනවා. මොකද අපි phone number එකක් දුන්නත් එක account එකකට ඒක verify කරාට පස්සේ ඊළඟ එකෙදි verify කරද්දී ඒක අපිට අහුවෙනවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා IP addresses change කළා ඒ වගේ tunnel bear වගේ මොනවා හරි VPN use කළා ඔයාලා හදන්න ගියත් වෙන countries වලින් වගේ මේකෙදි ගොඩක් වෙලාවට ඒවා missing වෙනවා. ඉතින් මම වැඩිදුර ඒ වගේ ගැන ඒ වගේ tips ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ Fiverr tutorial මාලාවේදී. මම දැනට මේකෙදි ප්‍රොෆයිල් එක හදන්න කන්ටිනියු කියන බටන් එක ක්ලික් කර ගන්නවා. කරාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති අපි කලින් ප්‍රොෆයිල් එක අප්ඩේට් කරාට පස්සේ මෙන්න මේ key steps හතර විතර අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපිට ඒකෙදි මම කලින් දුන්න උසඳ චතුරන් කියන my full name එක ඊට පස්සේ ප්‍රොෆයිල් පිච්චේ එක ඔටෝමැටිකලි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපි කලින් දීපු description එකත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ languages මොනවද පාවිච්චි කරන්න කියන එකත් මෙතෙන්ට include වෙලා තියෙනවා. හරි මම මෙතන continue කියන එක ක්ලික් කර ගන්නවා. ඊට පස්සේ මම මේන් මේන් කැටගරි එක විදිහට මගේ පර්සනල් ඉන්ෆෝමේෂන් වල මම දුන්නේ graphic and design කියන එක. ඉතින් මම මේකෙදි මගේ experience period එක ඔයාලට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ ඔයාලා ඉන්න level එකත් එක්ක tally වෙන experience period එකක් දැම්මම හරි. මොකද ඔයාලට confidence නම් ඔයාලට ඕනම job එකක් okay නම් මෙතන period date එකක් වැඩිපුර දුන්න කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මම මෙතන 2012 දී මම A level ඉවර වෙලා වගේ තමයි පටන් ගත්තේ. ඉතින් ඒක නිසා මම 2012 2020 වගේ කාලය සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතනදී අපිට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් පහක් තෝරන්න ඕන අපි මේන්ලි ફોકસ කරන areas. ඒ කියන්නේ graphic and design කියන එකෙන් මොනවද අපි වැඩිපුරම යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මම design කරන්න හරි perform කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක. ඉතින් මම මෙතනදී banner ads කියන එකයි සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් game designing වලට පුළුවන් නම් ඒක දාන්න පුළුවන් illustration. ඊට පස්සේ logo design. ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙතන පුළුවන් social media design කියන එක click කරගන්න. ඊට පස්සේ web and mobile design කියන එක දාගන්න පුළුවන්. මම game design කියන එක අයින් කළා. web and mobile design කියන එක සහ banner ads illustration logo design කියන මෙන්න මේ පහ add කරගන්නවා. ඊට පස්සේ අපිට ඕන නම් මෙතනින් add කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් digital marketing කියන එක ඕන නම් දාගන්න පුළුවන්. ඒකත් මම දන්නවා සාමාන්‍යයෙන් මම digital marketing පටන් ගත්තේ 2015 දී විතර වගේ. 2015 ඉඳන් 2020 වගේ වෙද්දි කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පුළුවන්. ඊට පස්සේ SEM social
SEO SEM කරන්න දන්නවනම් මේ දෙක ඇඩ් කරන්න මොකද ඊට පස්සේ social media marketing මෙන්න මේ හතරට ගොඩක් වෙලාවට ලොකු ඉල්ලුමක් තියෙනවා ඊට පස්සේ influencer marketing කියන එකත් ගොඩක් valuable ඉතින් මම මෙන්න මේ දෙක මෙතනින් content marketing සහ SEM SEO influencer marketing සහ social media marketing කියන එක ඇඩ් කරගන්නවා ඊට පස්සේ මෙතෙන්දී අපිට පුළුවන් අපේ skills ටික upgrade කරගන්න මොකද අපි කලින් හදද්දී දුන්නේ branding logo design adobe photoshop graphic design photo editing ඉතින් එයාලා suggest කරනවා මීට අමතරේ adobe illustrator ඊට පස්සේ අපිට දාගන්න පුළුවන් මෙතෙන්ට කොයි වගේ level එකක දින්න කියලා මම expert කියන එක ඇඩ් කරගන්නවා ඊට පස්සේ මෙතනින් photoshop කියන එකත් මම ඇඩ් කරගන්නවා expert level එකෙන් ඊට අමතරේ අපිට flyer design ඒකත් මම expert level එකෙන් ඇඩ් කරගන්නවා ඊට අමතරේ මම දානවා video editing photography adobe illustrator කියන එකත් මම ගන්නවා expert level එකෙන් හරි මෙතෙන්දි මට දැනට මේ ටික ඇති ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඇඩ් කරගන්න තව දේවල් ඊට පස්සේ අපි education පැත්ත update කරා certification පැත්ත ඔයාලට කැමති නම් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඒක එච්චරටම අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි ඉතින් personal website එකක් ඔයාලා හදලා තියෙනවා නම් දැනට ඔයාලට මෙතෙන්ට URL එක දෙන්න පුළුවන් මම දැනට මෙතෙන්දි මගේ personal website එක මම ඇඩ් කරගන්නවා ehouse.asia කියන එක ඉතින් මම මෙතෙන්දි ඔයාලට link එක copy කරලා ගන්නම් ehouse.asia කියන එක ඊට පස්සේ continue කරගන්න තියෙන්නේ continue කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති linked accounts මොනවද කියලා ඉතින් මම Google කියන එක verify කරගත්තා මට Facebook Twitter කියන එකට නම් හදන්න වෙනව අලුතෙන් accounts දෙයක් මොකද මගේ original Facebook account එක සහ Twitter account එක සහ Dribbble Behance කියන මේ හතරම මම මගේ original profile එකට මම add කරලා තියෙන්නේ ඉතින් ඔයාලට මෙතනින් ලොකු දෙයක් නැහැ මෙතනින් connect කරගන්න පුළුවන් ඔයාලගේ Facebook profile එක Twitter account එක සහ Dribbble Behance කියන මේ හතරම ඊට අමතරේ මුකුත් ඇඩ් කරන්න දෙයක් නැහැ Google verify වෙලා තියෙනවා ඔටෝමැටිකලි අපි Gmail account එකක් හරහා හැදුවේ ඉතින් ඊට පස්සේ continue කියන එක දුන්නට පස්සේ මෙතන email එක අපේ private verified වෙලා තියෙනවා already ඉතින් මම මෙතන phone number එක ඇඩ් කරගන්නවා ඉතින් මෙතනදී verify phone number කියන option එකෙන් ඔයාලට පුළුවන් ශ්‍රී ලංකා කියන එක country code එක use කරගන්න ඊට පස්සේ +94 කියන එක ඔටෝමැටිකලි ඇඩ් වෙනවා ඉතින් මම මෙතනදී number එක ඇඩ් කරනවා 719යි 999යි 522 ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක verify කරගන්න call එකකින් හරි SMS එකකින් හරි මම මෙතෙන්දී සාමාන්‍යයෙන් verify by SMS කියන එක select කරනවා ඉතින් මට verification code එක මේ වෙලාවේ ලැබිලා තියෙනවා මගේ mobile එකට ඉතින් ඒක මම add කරගන්නවා .234 submit a code කියන එක දුන්නට පස්සේ verification complete කියලා ඔයාලට message එකක් එනවා මෙන්න මේ වගේ ඉතින් ඒක okay කරගත්තට පස්සේ මෙන්න මෙතෙන්දී security question එකක් අහනවා ඒකෙදී ඔයාලා හැමතිස්සෙම අපිට මතක ඇති number එකක් දෙන්න ඒ කියන්නේ මේ question එකක් දෙන්න මම මේකෙදී what was the name of your first pet කියලා මම දානවා RSI කියලා ඊට පස්සේ finish කියන එක දාගන්නවා ඊට පස්සේ verification complete කියලා ඇඩ් වෙනවා ඉතින් ඔයාලට පේනවා මෙතනදී අපේ ඔක්කොම දේවල් දැන් මේ වෙලාවේ සක්සස් වෙලා තියෙන්නේ 70% activated කියලා completion rate එක ඔයාලට දකුණු පැත්තේ උඩින් පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මම finish කියන එක add කරගන්නවා. ඉතින් ඔන්න ඊට පස්සේ අපේ account එක ගොඩක් completed කියලා all are done කියලා ඔයාලට success message එකක් එනවා. ඊට පස්සේ මෙතනින් මට ඕනනම් ආපහු edit කරගන්න පුළුවන් මගේ profile එක. මෙතන finish කියන button එක මම මේ වෙලාවේ click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපේ වැදගත්ම කාරණාවට එන්ට වෙන්න ඒ කියන්නේ කොහොමද අපි gig එකක් ෂෙයා කරන්න කියලා. ඉතින් මම මේකෙදි gig එකක් ෂෙයා කරන වීඩියෝ එක ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් අරන් එනවා. මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම තව වීඩියෝ ක්ලිප් එකකට අරගෙන ඉන්නම්. ඉතින් දැනට මේ ටික හරියටම ස්ටඩි කරන්න ඊළඟ වීඩියෝ ක්ලිප් එක බලන්න කොහොමද නිවැරදිව gig එකක් ෂෙයා කරගන්නේ කියලා.